හැමෝටම ආයිබෝවන් පිළිගන්නවා 68 වෙන එපිසෝඩ් එකට හැමෝම. ඒ වගේම ඔබට මතක් කරන්න තියෙනවා 67 වෙන එපිසෝඩ් එකත් අනිවාර්යයෙන්ම බලන්න. ඒ සමග රැගෙන එන්න ආපු එපිසෝඩ් එකේ එකම කොටස තමයි මේ දීර්ඝ වූ නිසා කොටස් දෙකකට කඩලා මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අද එපිසෝඩ් එක පටන් ගන්න කලින්ම මේකත් කියලා මට පටන් ගන්න ඕනේ. ඒ තමා මේ එපිසෝඩ් එක බලනවා නම් මෙතන පටන් අවසානය දක්වාම බලන්න, නැතිනම් කරුණාකරලා නොබලා ඉන්න. එහෙම කියන්නේ මෙම වීඩියෝව තැනින් තැන නැරඹුවොත් එන්නේ බලන කෙනාට සම්පූර්ණයෙන්ම විකෘති අර්ථයක්. අන්න ඒ නිසයි මෙම වීඩියෝව මුල පටන් අග දක්වා බලන්න කියන්නේ. මොකද ඒ අවශ්‍ය කරුණු සියල්ල පෙළගස්සලා කතා කරන්නේ අදාළ තැන්වලට අවශ්‍ය පරිදි. මෙම එපිසෝඩ් එකේදීද දැඩි ප්‍රහාරාත්මක වචන කිහිපයක්ම වීඩියෝයේ මුල් භාගය තුළ කතා කරන්නට අනිවාර්යම සිද්ධ වෙනවා. මොකද අද කතා කරන මාතෘකාව දේශපාලනය සමග සම්පූර්ණයෙන්ම බද්ධ වෙලා තියෙන නිසා. එම නිසා කුමන හෝ පක්ෂයකට ගැටි වහල්ලා මේක බලනවා නම් මධ්‍යස්ථව දරා ගැනීමේ හැකියාව ඇතිනම් පමණක් බලන්න. විශේෂයෙන් රාජපස්සලාට වහල්කම් කළ අයට කරන විශේෂ දැනුම් දීමයි. දරා ගැනීම හා වටහා ගැනීම කියන හැකියාව ඔබට නැතිනම් මෙම වීඩියෝව නොබලා ඉන්න. ඔන්න මම කල්තියා මේක කිව්වා, පස්සේ නෑ කියන්න එපා. වැදිලා රිදුනාට පස්සේ තියෙන දේයි කියන වචනවල අර්ථයයි වටහා ගන්න බැරිව මා විසින් කතා කරන වචනයි, ඒ වගේ සහිලියයි, හොඳ නරක ගැනයි, අහවල් කෙංගෙඩි ගැනයි කිය කියා ගැලවුණු රෙද්ද ඇඳ ගන්න මෙතන පස්සේ දඟලන්න එපා. නිතරම මම කියන දෙයක් තමා, මම නිතරම කතා කරන්නේ නිවැරදිව හිසක් පිහිටා ඇති මිනිසුන්ට මිස හිසේ අසූචි ඇති ඉස්සන්ට නෙමෙයි. අන්න ඒක හොඳින් මතක තබාගෙන ඉදිරියට වීඩියෝ නරඹන්න, නැතිනම් කරුණාකරලා නොබලා ඉන්න. එතෙක් වසර කිහිපයකට පෙර කියපු හැමදේම අද යථාර්ථයක් වෙමින් තියෙනවා. ඒ ඉතා භයානක අඳුරු අනාගතයක නිල ලකුණු පහළවීමක්. ඉදිරියේදී වීඩියෝ තබ්නේල් වෙනස්කම් සිදුවන්නට හැකි නිසා එපිසෝඩ් අංකයේ මතක තබා ගන්න මතක් කරන්න ඕනේ. පෙර නිකුත් කළ එපිසෝඩ් කිහිපයකම නව තබ්නේල් කිහිපයක්ද රීප්ලේස් කරලා තියෙනවා. ආහාර හිඟය, සාගතය හා දුර්භීක්ෂය කියන වචනවල සත්‍ය අර්ථය තමන්ලාට වැටහිලා යන ආකාරයට එහි ප්‍රධාන ධර්මතා කිසිවක් නොසඟවා කෙලින්ම කියන්න බලාපොරොත්තු. බහුතරයක් අද කියන්නට යන අනාගත සිදුවීම් යම් අයට විශ්වාස කළ නොහැකි බිහිසුණු හා දරුණු ගණයේ ඒවා වේවි. අද පළ කරන දේවල් නොසඟවා ඉඟි නැතුව කෙලින්ම කියන්න බලාපොරොත්තු වෙනවා. කලබල නොවී මැදිහත් සිතින් දිගටම බලන්න. නැවත කියනවා, ඉස්සරහට යව යවා කෑල්ලෙන් කෑල්ල මේ එපිසෝඩ් එක බලන්න එපා. ඇත්තටම සාගතයක් රම් රටක ඇතිවෙනවා කියන්නේ රටේ ඇතිවෙන ඉතා භයානක තත්ත්වයකි. ඒ හේතුවෙන් තවත් බියකරු කාරණා ගණනාවක්ම හටගන්නවා. ඒ නිසාමයි සාගතය කියන මාතෘකාව ඉතා පළල් කතාවක් බවට පත්වෙන්නේ. රටක සාගතයක් ඇතිවීමේදී එයට තුඩු දෙන ප්‍රධානම හේතු සාධකය නොහොත් ලොකුම සාපය වන්නේ රටේ සිටින දුර්ජන පාලකයායි. මේ ආරම්භ වෙමින් තිබෙන සියලු බිහිසුණු තත්ත්වයන්ගේ ප්‍රධානම හේතු සාධකයේ බවට පත්වන්නේ රටේ පාලකයා හා ඔහුගේ හොරු රැළයි. අමන අසික්කිත අසමජ්ජාති ලෝක ඉතිහාසගත නීලකාස පට්ටපල් හොරු ටිකක් රටේ පාලකයන් වී ලෝක ඉතිහාසෙවත් සිදු වී නැති තරම් අමන දුර්ජන තුච්ච නින්දිත නීච නිහීන පාලනයක් රටේ කරගෙන යාම මීට පළවෙනි හේතු සාධකය වෙනවා. රටේ පාලකයා දුර්ජනයෙක් නම් අමනයෙකු නම් මැති ඇමතිවරුවේ ලෙස ඉන්න අමනයෙන් දුර්ජනයෝ නම් රටේ මහා අභාග්‍ය සම්පන්න යුගයක් ඇතිවීම, රටම මහා කාලකන්ණි තත්ත්වයකට පත්වීම නියමතා ධර්මයකි. මේක ලෝක ධර්මතාවයකි. මුන් රටටම මහා සාපයකි.
ලංකාවෙන් මේ ඇරඹෙන සාගතය ඉදිරියේදී ලෝකයේ පුරා විහිදී යන්න පටන් ගනීවි. අදහෙට වෙන දෙයක් නෙමේ ඒක, ඉදිරි වර්ෂයන් පුරා ඇදිලා ගිහිලා සිද්ධ වෙන දෙයක්. ඒ දියසෙන් කුමාරයා පැමිණීමට පෙර ලොව සිදුවන දැවැන්ත පූර්ණ නිමිති වලින් එකකි. ඊට අදාළව එපිසෝඩ් එක සොයාගෙන බලන්න. 2019 වර්ෂයේ පැවසුවේ මේ නිමිත්තයි අද ඉතා පළල්ව හා ගැඹුරට කතා කරන්න සූදානම් කරගෙන මේ යන්නේ. මෙතන සිට කියන්න යන හැම දෙම එක රැයකින් එක මොහොතකින් සිදුවන දේවල් නෙමේ. ක්‍රමයෙන් වර්ධනය වෙමින් අදාළ රටවල සිටින අමන පාලකයන්ගේ ක්‍රියාවත් සමග පැතිරී යාමට නියමිත දේවල්. අදාළ හැම රටකටම අදාළ රටවල පාලකයා ප්‍රධාන හේතුව වෙනවා. ඊට අමතරව බලපාන සාධකවල යම් වෙනස්කම් හා රටින් රටට යම් වෙන සිදුවීම්වල වෙනස්කම් තියෙනවා. ඊට අමතරව බෞද්ධ නොවන රටවල් සඳහා දැවැන්ත කාරණා රැසක් තියෙනවා කියන්න. ඒ තත්ත්වයට හේතු වන කරුණු ගැන අද කතා කරන්න යන්නේ. ඇත්තටම කියන්නත් විලිලැජ්ජයි, ලංකාවේ කියලා විදේශ රූපවාහිනී මාධ්‍යවල මෙම වසවර්ති නිවට යාගෙනයි මුල්ලගේ කම්බ හොරු රැළ ගැනයි කියන කිවිලි දැක්කහම පට්ට ගහන පට්ට ගැහිලි දැක්කහම අපටම විලිලැජ්ජයි. හැම විටම විමසුම් සහගත වෙන්න. තුනකයන් මෙන් පළමුව කට ඉස්සර කරලා තමන් වදපු අම්මගේ හෙළුවැල්ලයි පෙළපතයි ප්‍රදර්ශනය කරන්න කලින් හොඳට හොයලා බල්ලා නිසි අවබෝධයකට ඇවිත් අන්න ඉන්පසු වචන පිට කරන්න. අන්න ඒකටයි නුවණැතිකම කියන්නේ. බල්ලෝ බිරුවට කඳු පාත්තෙන් නැති බව මම හොඳින්ම දන්නවා. වාගේම බල්ලෙක් බුරණ වාරයක් ගානේ නවතින්න ගියොත් තමන්ගේ ගමන කවදාවත් ඉස්සරහට යන්න වෙන්නේ නැති බවත්, කවුරුත් දන්න විශිෂ්ට ගණයේ ප්‍රසිද්ධ පස්තාපිරුලක් බවත් මතක් කරලා කියන්න කැමතියි. රටේ වර්තමානයේ ජීවත්වන මොලේ වර්ධනය අඩු මිනිසුන් බහුතරයක් නිසා අද රටට වෙලා තියෙන සාපේ ඇස් පනා පිටම ඔප්පි පෙනෙන්නට තියෙනවා. එතරම් කයිවාරුවෙන් බොරුවෙන්ම මිනිසුන් අන්දන් හදන පල් හොරු ටිකක් කිසිදු රටක ලෝකේ රාජ්‍ය කර නැහැ. මේ තරම් රටේ සියලු සම්පත් කොමිස් වලට හා 100% පෞද්ගලික ලාභයට තමන්ටම ලාභ ගන්නට හේතු නිර්මාණය කර කර විකුණනවා. උපන් රට තියා අල්ලාගත් රටක්වත් මෙහෙම විකුණන් කාපු පාලකයෝ ලෝක ඉතිහාසෙවත් මෙතෙක් ඉඳලා නැහැ. ඒකට මේ හැත්ත. එහෙම බැලුවා මේක ඇත්තටම මොන අවලමෙක්ද? තරම් මුම්මහා පට්ටපල් හොරුන්ගේ පට්ටපල් හිඟන් වෙලා ඉපදිච්ච උන් ටිකක් රටේ පාලකයන් ලෙස ඔසවා තැබීමේ ප්‍රතිඵලයි මෙව්වා. එක පාරක් වුණා, දෙපාරක් වුණා හැදුනද තොපි? ඒත් නැහැ. ආයේ තුන්වෙනි පාරක් මුන්ට බලය අරන් දීපු එකෙකුටවත් අනාගතයේ මේ සාපයෙන් මිදෙන්න නම් හම්බ වෙන්නේ නැහැ. සැප සම්පත් විද නැති හිඟන්නු ටිකක් රටේ බලයට ආවාම දස අතේ රටේ සම්පත් හොරා කෑම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. පල් හොරුම්මයි, මිනිමරුවෝ මිනිමරුවමයි, ස්ත්‍රී දූෂකයෝ ස්ත්‍රී දූෂකෝමයි, හත්මුතු පරම්පරා පිටින්ම පල් හොරුමයි. ලෝක ඉතිහාසෙවත් මෙහෙමත් හොර 70ක් ගැන මානං අසා නැහැ. තරම් මුසාවෙන්ම රට කරන කාලකන්ණි 70කි. මෝඩ බයෝ රැලක් විතරක් රැවටෙන ඇන්දෙන ගොන් ගොබ්බ පච නැව් පිටින් පත බාලා රටක් අරාජිත කරන, රටක් විකුණම් කරන කාලකන්ණි ටිකක් ගැන ලෝක ඉතිහාසෙවත් මා අසා දැක නැහැ. ඔච්චර අනාගතයේ සක් සුදක්සේ පෙන්නලා දුන්නත් මිනිසුන්ට එම වීඩියෝ පෙවුන්නේ නැහැ. ඒ මිනිසුන්ගේ තියෙන කරුමක්කාරකමට. එම වීඩියෝ ඔක්කොම තියෙන ගැලරියට යන ලින්ක් ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙනවා. අවශ්‍යයි නම් ඕනයි කියලා හිතෙනව නම් කාට හරි ගිහිල්ලා බලන්න. මොකද බැලුවත් එකයි නැතත් එකයි, වෙන්න තියෙන ටික අනිවාර්යෙන් ඉස්සරහට වෙනවා. එම නිසා රාජපස්සලාට බනිනකොට රිදෙන ජාතියටම සාපයක් වෙච්ච යම් වහලෙක් මෙම වීඩියෝට රිදිලා උඩ බුරන්නට ගොස් තමන් බිහි කළ අම්මා නිදිවැදුනේ රාජපස්සලා එක්ක කියා ප්‍රසිද්ධියේ ඔප්පු කර තමන්ම රෙදි ගලවා ගන්නට මහන්සි වෙන්නට යන්න එපා, මොකද මමම උඹලගේ රෙදි ටික ගලවලා දෙන්න. මුල්ලා ජාතිය ආගම විකුණම් බලයට එන්නට පෙරම මේ ටික මං මුල්ලා ආවොත් වෙන බව කිව්වා. රටේ සැබෑ නුවණැති මිනිසුත් එහෙම කිව්වා. නමුත් රටට බොරු සෙනෙහේ නැති ජාතියාලේ පෙන්නපු නීල කාස හොරු ටික අද රට ජාතිය ආගම උම්ම සුන්නත් දෝවිලි කරමින් යනවා. 69 ලක්ෂයක් මහා බෞද්ධයන් කියා මේකේ වැළලෙන්නට ගියපු භාග සිංහලයෝ, භාග බෞද්ධ කාලකන්ණි එකෙකුවත් දැන් පෙනෙන්නට නැත. කටුවැනිච් අර වේසා කෙල්ලද දැන් ඇමරිකාවේය. රාජපස්සලා එක්ක නිදි වැදුණු සල්ලි ඇති පවුල්වලයුන් දැන් රට හරි යනවා. නමුත් දුප්පත් අහිංසක උඹලාට නෙමෙයිද මේ යන එන මන් නැති වෙමින් තියෙන්නේ.
අම්මෝ මේක කොරගණ්ඩ තොපිලට තිබ්බූ අමාරුව. දැන් සමස්ත මිනිසුන්ටම ඒකෙ වන්දියගේ වණ්ඩ වෙලා තියෙනවා. රට දසාතේ වෙන්දේසි කරලා විකුණද්දී, රට සියලු දෙයින් අරාජිත වෙද්දී, තවත් සමහර තැරිදාර සක්කිලි වහල්ලු කිහිප දෙනෙක් තාමත් රාජපස්සලාගේ අසූචි වලින් අයිසිං කේක් හදලා බුදිනවා. මුත්‍රා වලින් ජූස් වලට කලවම් කරලා බොනවා. නුදුකින් කාලකන්නි බලා. මහා පුරුෂයන් මෙන් ලොරිටෝක් නැව් පිටින් දුන්නු අසූචි කටවල් වලින් අමු කුණුහරුප කියාගෙන නොයෙක් සමාජ ජාලාවල වැළලෙන්න ගිය අවජාතක ධාතු සුනකයෝ ටික කොයි දැන්? කවුරු නැතත් සර් වරදක් කළොත් අපි තමයි මුලින්ම පාරට බහින්නේ කියපු ඇට නමලක්සේ සමනල්ලු ටික කොයි බොලව්? කෝ ඒ උත්තම මහා නපුස්සකයෝ ටික? වෙනත් පක්සවල මිනිසුන්ට සමනල්ලු නපුන්සකයෝ කියමින් බැන වැදුන උන් කොයි දැන්? දැන් ඇත්තටම බැලුවාම නියම ඔරිජිනල් සමනල්ලු ටිකයි නපුන්සකයෝ ටිකයි ඇට නමලක්සේ උම්ම බව රෙදි නැතුවම ක්‍රියාවෙන්ම ඔප්පු වෙලා අමාරයිනේ. කියන්න දේවල් කටට එනවා. නමුත් මේ වාවලා කියන්නේ කොයි තොපේ ඔය රට ජාතිය ගැන තිබ්බ සද්දේ? දැන් ඒ මහා කයිවාරු ඇටයෝ ටික කොයි? අමු කුණු හර්ප කියාගෙන වැළලෙන්න ගියපු ඉන්න රටක් තියෙන්න ඕනේ කියාගෙන මේකේ වැළලෙන්න ගියපු නපුංසක අවජාතක කාලකන්ණි ටික කොයි? දැන් රට අමු අමුවේ හොර ගිවුසුංගගා වැඩිම ලාභයට විකුණනවා. කොයි දැන් ඒ මහා උත්තම මහා පුරුෂයෝ කියාගත්තු සමනල්ලු ටික? රට ජාති ආගම කියලා මේකේ අමු කුණුහර්ප කියාගෙන අමු සක්කිලි වාගේ හැසිරුණු කාලකන්ණි හැත්ත කොයි බොලව්? රටේ කෑල්ලෙන් කෑල්ල විකුණනවා. සියලු වටිනා ඓතිහාසික දේවල් රටේ හොරා කනවා විකුණනවා. කොයි දැන් ඒ ඡන්ද දුන්නේ උන්ට තිබ්බු ඒ මහා ලොකු සිංහලකම බෞද්ධකම? දැන් කොයි ඒක? නොදෝකින් කාලකන්ණි තොපි. තොපි වදපු අම්මලාගේ අප්පලා ටික මනුස්ස ගැහැණියක් එක්ක ඉන්නේ නැතුව බැල්ලියක් එක්ක සහවාසය දුනා නම් මීට වඩා හොඳ බල්ලෝ ටිකකුයි බැල්ලියෝ ටිකකුයි මේ රටට බිහි කරගන්න තිබ්බා. රටේ කරුමෙට ඉපදිච්ච කාලකන්ණි 70ක් තොපි. තොපි වාගේ උන් කොයි රටක හිටියත් ඒ රටවලට සාපයක්. පස්සේ ඇත්ත තේරුම් ගත්තා කියලා හිතන උන්ලා හිටියත් අසාගනිල්ලා රටට නුඹලාගේ ඡන්දයෙන් උන විනාශයෙන් මේ වෙමින් යන විනාශයෙන් දැන් නුඹලාට මරණයෙන් මත්ෙවත් ගැලවීමක් නැහැ. මිදීමකුත් නැහැ. සමාව එල්ලුවත් මේ සාපයෙන් අනාගතයේ රටේ උපදින දරුවන්ගේ සාපයෙන් උඹලාට ගැලවීමක් කිසිසේත්ම ලැබෙන්නේ නැහැමයි. අන්න ඒක හොඳට මතක තියාගනිල්ලා. දැන් සුදු නොවෙන්න යන්න එපා. අපරාධ කරලා පස්සේ නිවැරදි වෙන්න යන එක නෙමෙයි වැදගත්. වරද පෙරතියා දැකලා එයින් ඈත් වී සිටීමයි. අසූචි දුරතියා දැක්කහම නහය හඳුනා ගන්නවා නම්, උරතියා නහය වසාගෙන ඈත් වෙන්නත් පුළුවන් නම්, තොපිට විතරක් මේ පල්හොරු ටික පාවා දොන්නෝ ටික හඳුනා ගන්න බැරි වෙන්නේ තොපි මොලේ කලඳක් නැති මනුස්ස ශරීරයෙන් ඉපදුන බූරුවෝ ටිකක් නෙමෙයි නම් මොක්කු ටිකක්ද කියලා පොඩ්ඩක් ඔළුව උඩින් අතගාලා බලපල්. ලංකාවේ පමණක් නොම ලෝක ඉතිහාසයේම අති දැවැන්ත දූෂිතයෝ වර්තමානයේ සිටි උන් ටිකම බව මොලේ කලඳකට වඩා ටිකක් හරි වැඩියෙන් තියෙන මිනිහෙක් උනත් දන්නවා. පක්ෂ දේශපාලනය මට කොහොමත් අදාළ නැහැ. පක්ෂ දේශපාලනය මා පිළිකුල් කරන බව මුල සිට මාගේ නාලිකාව සමග සිටි පිරිස දන්නවා. ඒ නිසා තමන්ගේ වහල් ගතිය වහගන්නට රිදුන යම් වහල් බයියෙක් සිටිනවා නම් මාව වෙන වෙන පක්ෂවලට ගාවා සිතන්නට හෝ කතා කරන්නට නොයා යුතුයි කියන කරුණ නිසි ලෙස වටහා ගන්නට සමත් විය යුතුයි. නරියෙක්ට කුකුල්ලු බලාගන්න දුන්නා වාගේ වැඩක් තමා රටේ බහුතරයක් හරක් විසින් සිංහවෙස්ගත් සුපිරි නරි රැලකට රට බාර දීලා කරගත්තේ. මේක නරි බල්ලෙක් කියලා කීයක් රටේ උගත්තු මිනිසු කියද්දීද මේ රටේ හිටිය මී හරක් ටිකක් ගිහින් දුන්නේ. නිකන් නෙමෙයි දුන්නේ, රෙද්දත් උස්සලාමයි දුන්නේ. දැන් තොපේ කැහිල්ල හොඳයිද? පොරි හොඳයි. දැන් තවත් ඉන්න පට්ටපල් ගොන් ටිකක් කියන කතාවක් තමා ඒ මොහොතේ තිබ්බු හොඳම විකල්පයලු. ඒ නිසාලු දුන්නේ. හොරකම් වංචා දූෂණ නැති පක්ෂ සමග පක්ෂ 35ක් තිබ්බා මතකද ධනාධිපතිවරණයට? පල්හොරු කියන්නේ බොල තොපි වාගේ අවජාතකයින්ට හොඳම විකල්පය වුණාට මොලේ ඇති මිනිසුන්ට උල්ලා අසූචි කක්කුස්සි වලවල්. දැන් තොපේ හොඳම විකල්පේ හෙළු වැල්ලයි තොපිලා තමා රටේ හිටිය ලොකුම ගස් ගොන් ටික කියලායි ඔප්පු වෙලාම තියෙනව නේද? දැන්වත් ඒක පිළිගනිල්ල. තවත් අසූචි බුදින් නැතුව වහල්කමේ. තව ටික කාලයක් යනකොට හොඳටම හොඳ වෙයි හොරි ටික.
දෙදස් පහළවේදී යහපාලනය කියයා මිනිසුම් ඉතින් ක්‍රිස්සෙක් බලයට ගෙනාවේ. බයි ජනතාව විසින් ඔහුට පමයා කියා අමතන ලදී. නමුත් අවසානයේ පල්හොරු ටික සමග සිරිසේනද නිදිවැදුනේය. දැන් මම මේ කියන්නේ UMP එක හරහා හොර වැඩ වෙලා නෑ කියන එක නෙමේ. මහා පරිමාණයේ සියල්ල හැමදාම සිදුවනේ වර්තමාන ආණ්ඩු කරන පල්හොරුන් විසින්ම. 2015දී සිරිසේන රහසේම 2015 රටේ ජනාධිපති වුණදා පටන් එම හොරු සමග නිදිවැදුනත් සිරිසේනට තිබුණු කොන්දෙන් 1%ක් නන්දසේනට නැති බව රෙදි නැතුවම ඔප්පුවේ හමාරයි. ඇත්තටම රියල් පඹයා කලෙලි බැස්සේ 2019 නොවැම්බර් 10න් පසුවයි. මිනිසුන් ඇත්තටම පඹයෙක් මොන වගේද කියා දැනගත්තෙත් හරියටම දැකගත්තෙත් නන්දසේනට පින් සිද්ධ වෙන්නේ. 2015 පැමිණි යහපාලන ආණ්ඩුව විසින් පල්හොරු කල්ලිය නීති හමුවට ගෙනාවි කියලා හිතා මිනිසුන් ඡන්දය දුන්නා. නමුත් අවසානයේ සිද්ධ වුණේ සිරිසේන හා තනිනුයි පල්හොරුන්ගේ සිරිහානේ අලුත්කමයකට රහසේනෙගි වැදීම. ඒ වගේ ප්‍රතිඵල තමාද මේ රටට අවංක යහපත් උසස් නුවණින් ඇති මිනිසුන්ට විඳවමින් රට දිහා බලාගෙන හූල්ලන්ඩ වෙලා තියෙන්නේ. යහපාලනය එදා උන්ගේ ඡන්ද පොරොන්දුව නිසි ලෙස ඉටු කෙරුවා නම් අද නීලකාස අමන පල් හොරු මදිවට මිනිමරුවෝ මුළු රටම හිතු හිතු අත විකුණන් කන සිංහල බෞද්ධ වෙස්ගත් ගස් බල්ලෝ ටිකක් බලයට පැමිණෙන්නේ නෑ. දැන් ජේවිපීය සුද්ධ පක්ෂවෙමින් යනවා. සුනාමි සල්ලි ටිකට කෙලලා ඉවර වෙලා මහින්ද ජනාධිපති වෙනට එන විට සුනාමි හොරා කියා රටේම බුද්ධිමතුන් කියද්දී රාජපස්සලා බලයට ගේන්න ලොකුම වාරුව දුන්නේ රාජපස්සලා සමග බුදියා ගන්න ගිය පක්ෂ අතර ප්‍රසිද්ධම පක්ෂය කුමක්ද? මතකද ඔබට ඒ ජේ.පී. කියලා? හරි දැන් අපි ඒකත් අමතක කරමුකෝ. බලයට ආවට පස්සේ රටේ මහා දූෂණ අක්‍රමිතා මිනිමැරුම් ඇස් ඉස්සරහා සිදුවෙද්දී රාජපස්සලා ආණ්ඩුවට විරුද්ධව 2010-2015 අතර විශ්වාසභංග 3ක් ගෙනාවා. පස්සේ ඒවාට පක්ෂව සහය දුන්නේද දැන් ඔය හරි සුද්දයි කියන මොන පක්ෂයේද කියලා ඔබට මතක් තිබිලත් හොරු සමග නිදි වැදුනා. මක් දේපක් එම විශ්වාස භංගයට ඡන්දය පාවිච්චි නොකර සිටීමෙන් රාජපස්ස කල්ලිය දිනන්නට අවශ්‍ය පරිදි යටින් වුණ ගනුදෙනුවක් නිසා ඡන්දය පාවිච්චි නොකර සිටියා ඔබට මතකද? අවසානයේ රාජපස්සලා සමග සිරිහන ගිනි ගනිද්දී ජේ.පී. ඒ සිරිහනෙන් බැස ඉන්පසුව නිදි වැදුනේ යහපාලනේ පිහිටවීමට. පස්සේ මුල්ලා හැමෝම සුදු නොවේ. ජේ.පී. මුල්ලාද සාමාන්‍ය මිනිසුන්ට බලනවා. මිනිසුන් පක්ෂ දෙකට මාරුවෙන් මාරුවට ඡන්දය දෙනවා රැවටෙනවාලු. මිනිසුන්ට ලැජ්ජ නැහැ කියලා. එතකොට ඔය පක්ෂ දෙක සමගම නිදි වදිනකොට ජේ.පී. එකේ උන්ට විලි ලැජ්ජාවක් කියලා එකක් තිබ්බේම නැද්ද? මම අහන්නේ අහිංසක මිනිසුන්ට විතරයිද බොල ලැජ්ජාව කියලා එකක් තියෙන්න ඕන? එතකොට ජේ.පී. කියන විදිහට උන්ලා නිදි වැදිලාම නැහැ එතකොට ප්‍රධාන පක්ෂ දෙක සමග. නමුත් රාජපස්සලාට විරුද්ධව සත්‍ය දූෂිත දේවල් වලට විරුද්ධ වී විශ්වාස භංගවලට විරුද්ධ වීමට 2010-15 අතර නොහැකි වී උන් ක්‍රියාවෙන් ඔප්පු කර අවසන් කෙරේ කුමක්ද? කයි වාරුවෙන් මිනිසුන්ට ඇති පළක් නැහැ. ක්‍රියාවෙන් ඔප්පු කරන්න අවස්ථාව ලැබිලත් ඒවා නොකර සිටියා. ක්‍රියාවෙන් කරලා ඇති දේවලින් විතරයි වැදගත් වන්නේ රටකට, කයි වාරුව නෙමෙයි. කළ යුතු නිසි දේ නිසි තැනට කළ නොහැකි වූ සිතාමතාම තම වාසියට එදා රටේ අහිංසක මිනිසුන් සුළුතරයකගේ විශ්වාසය බැඳ දැමූ ජේ.පී. නම් පක්ෂයනුත් මිනිසුන් අද තවත් කුමක් අපේක්ෂා කරන්නද? අරණ කියමනක් තියෙනවා අහලා තිබෙනවාද හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා. තුරු ටික හිතාගන්න. නමුත් හැබැයි දූසිතෝ වෙන්න හෝ සුදනම් වෙන්න ඔවුන්ට ආණ්ඩුවක් කරන්න අවස්ථාව ලැබුණේ නැති නිසා ඔවුන් දූසිතෝ නොවේ කියා සහතික වන්නටත් හැකියාවක් නැහැ. මොකද අතට බලය ධනය ලැබුණට පස්සේ දේශපාලන ලෝකේ දූෂිතයන් බිහි වුණේ. ඒවට ඇලි නොසිටි නිසයි ශ්‍රේෂ්ඨ පාලකයන්ද බිහි වුණේ. ඒ නිසා දේශපාලනයේදී කිසිවෙක් සුද්ධ නැති බවත් පස්සේ සුද්ධ වේවි කියත් මැනිහැකි කිසිදු මිම්මක් හෝ නියමයක් නැති බව හොඳින් මතක තබා ගන්න. තව දෙයක් මතක තබා ගන්න, සමස්ත ඉතිහාස කතාවම එළියට අදලා බැලුවොත් ජේ.පී. ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම කළුයි. විප්ලව කරනවා කියා රටේ මහජන මුදලින් ඉදවූ දේපල විනාශ කිරීම කිසිම සිටක සමාව දිය හැකි කාරණා නෙමෙයි. සමාව දීමට සුදුසුත් නැති නිර්ලජ්ජිත ගණයේ කාරණා වෙනවා. මොහුන්ගේ විප්ලව නිසා එම වෙනසට රැවටුණු දහසක් දුප්පත් පන්තියේ මිනිසුන් මරණයට කැප වුණා.
ඒ වගේම මහා ජල දේපල විනාශ කරලා රටේ නීත්‍ය අනුකූලව රටේ මිනිසුන් විසින් පත් කළ ආණ්ඩුවක් සැලසුම් කර පාලකයන් විනාශ කර පාලන බලය ගන්න තැත් කරන්නේද ත්‍රස්තවාදීන්. මේ විදිහට බැලුවොත් ජීවිපිය කියන්නේ එදා කාලේ රටට බිහි වූ මහා ශාපයක්. ඒ කළු පැල්ලම් කිසිදාක ඉතිහාසයෙන් මැකිය නොහැක. අතීත ක්‍රියා හැම විටම අනාගත තීරණය කිරීමේලා වැදගත් සාධකයක් නෙමෙයි කියලා කාටවත් කියන්න බෑ. රාජපක්ෂලාගේ ඉතිහාසයේ තුන්වෙනි වරටත් බලයට ඇවිත් උනේ අවසානයේ උන්ගේ සියලු දූෂිත ක්‍රියා තවත් දහස් ගුණයකින් වැඩි වීම විතරයි. ඉතිහාසයේ ජේවිපී කලබල කාලයේ යුඑම්පීටද එතරම්ම කළු අතීත කතාවක් එළියට ඇදලා අරන් කියනවා නම් කියන්න තියෙනවා. ඒ අඳුරු ගියන් කවදාවත් ඉතිහාසයේ මකන්න බෑ. සිරිමාවෝගේ කාලයේ රටේ හත් අවුරුදු සාපය නොහොත් සාගතේ පවා පාලකයන්ගේ දූෂිත වැඩ නිසා සිදු වූ දේවල්. සමස්ත අතීතයේ 1948 ඉඳන් එකින් එක ගෙනත් කතා කරන්නට ගියොත් මේකේ කෙලවරක් නැති වෙනවා. ඒ නිසා මේ ඇති මේම ඇති උඹලාට දේශපාලනයෙන් රටට විනාශයක් වුණා මිස පාලකයෝ සැප වින්දා පොහොසත් වුණා මිසක කිසිම යහපතක් රටට සිදු වුණේ නැහැ කියලා වටහා ගන්න. සියලු දෙයින් රට අරාජිත වුණා, ජාතිය ભેද වුණ වුණා, කෑලි කෑලි වලට පාට අනුව කැඩිලා ගියා. අවසන් විනාශය දැන් සිදු වීගෙන යනවා. ජීවිපිය ගැන තව එක කතාවක් මට කියන්න අවශ්‍යයි. ඒ තමයි ඔවුන් අතර බුද්ධ දේශනහා වත් පිළිවෙත් පවා මිත්‍යාවක් ලෙස දකින්න බහුතරයක් ඉන්නවා. පෞද්ගලිකවම විශාල පිරිසක් මම අධ්‍යයනය කරලා තියෙනවා. මේ හැමෝම ගාව ධර්මයේ සම්‍යක් දෘෂ්ටික දේවල් ගැන කිසිම ලැබියාවක් පිළිගැනීමක් නැහැ. අනික රටක් දියුණු වෙනවා කියන්නේ බොලව් ආර්ථිකයෙන් විතරක් දියුණු වෙන එක විතරක්ම නෙමෙයි. ආගම, ජාතිය, සංස්කෘතිය, සભ્યත්වය කියන දේවල් ගැන තැකීමක් නැති මිනිසුන් රටක් පාලනය කළොත් කුමක් විය හැකිද? යම් ආර්ථිකයේ දියුණු බටහිර රටවල් තියෙනවා, දුවගේ පෙම්වතා ගෙදරෙද්දි අම්මා තමා දුවට ඇඳ හදලා දෙන්නේ. ඇයි එහෙම ඇහුවාම තරුණ කාලේ යාලා විනෝද වෙන්න ඕන අම්මා කියන්නේ, නැත්තම් තාත්තා කියන්නේ. කෙල්ලෝ වයස 13ටත් කලින්මයි අන්න ඒ විදිහට එහෙම සතුටු වෙන්නේ. ඒ රටේ කසාදයක් බඳින්න කලින් පිරිමියෙක් සමග කාන්තාවක් හෝ කාන්තාවක් සමග පිරිමියෙක් එකට ඉඳලා නැත්තම් ටික කාලයක් එකට ජීවත් වෙලා නැතිනම් නීත්‍යානුකූල කසාදයකට පවා යන්න අමාරුයි. රජයේ ගාණේ දෙන්නට සතියක් පමණ එහෙම එකට වෙනම ඉන්න සපකහසු ගන්ධ සපයලා දෙනවා. ඉඳලා බලන්න ගැලපෙනවද නැද්ද කියලා තමන් තෝරගන්න කියලා. ඔන්න දිනුනු රටවල්. ඒ රටවල් වල විදිහට අඩුම වයස 18ක්වත් වෙනකොට කෙල්ලෙක් පිරිමියෙක් සමග ඉඳලා කන්‍යාභාවය නැති කරගෙන නැතිනම් එක සලකන්නේ ඒ රටේ විදිහට මානසික රෝගයක් ඇති කෙනෙක් ලෙසට. මේ රටේ අපේ රටේ ඉන්න මිනිසුන්ටත් එහෙම වෙනව නම් ගොඩක් ආස ඇති නේද? සබ්බත්යේ සබ්බ්‍යත්තේ කියන දේවල් අරවත් සංස්කෘතියක් නැති රටවල් වලට තියෙනවද? නැනේ නේද? එහෙම සංස්කෘතියක් නැති රටක මිනිසුන්ට විනයක් තියෙනවද? නැහෙනේ. සත්තු වාගේ තමයි හැදිරෙන්නේ. මට කියන්න උනේ මේකයි, මේ රට උතුම් රටක් උනේ මහා පොළොවේ ඇති වටිනාකම නිසාම නෙමෙයි. ගොඩක් මේ රටේ අඥාන මිනිසුන් මේ රට ගැන වර්ණනා කරන්නේ මහා පොළොවේ ඇති සම්පත් හා දේශගුණික වශයෙන් භූමිය පිහිට ඇති සාධක අරගෙන. ඒක එකක් විතරයි. මේ රටේ තියෙන සભ્યත්වය, විනය, සිරිත් විරිත් වලින් තියෙන හෙළමහා ශාක්‍ය වංශික සංස්කෘතිය, නිකලැල් බව, ලොව නිර්මල ධර්මයේ හිමි එකගත් බුද්ධ සුද්ධ දේශනාවලින් පිරුණු රටක්ද වෙනවා. මේ හැම හේතු සාධකයක් නිසායි මේ රටේ වටිනාකමක් තියෙන්නේ. ඒක උතුම්ම රට වෙන්නේ. මුත් අද අපේ රටට වෙලා තියෙන්නේ ආර්ථික දියුණුවක් නැහැ, අනිත් දේවලුත් නැහැ, නිකම්ම සත්තු වෙලා මිනිස්සු ටික. ඔන්න පාලකයන් උඹලාට දුන්නු දායාදේ. පාලකයෝ තෝරපු උඹලා විසින් මේ රටට කෙලවපු හැටි. ජාතියට, සංස්කෘතියට, ආගමයකට නැති ගෝත්‍රිකයි කියලා හැසිරෙන පිරිසක් ඉන්න ජේපීකේ උන්ලා හිර වෙලා ඉන්නේ අමුතුම ගෝත්‍රවාදකයට. නමුත් මේ අතර ඉන්නවා ආගම ධර්මයට හිතවත්, භක්තිමත් එහෙම උතුම් මිනිස්සු කොටසකුත් ඉන්නවා. මේ හැමෝටම නෙමෙයි කියන්නේ. නමුත් මම මේ කතා කරන්නේ බහුතරය ගැන. ඒ නිසා ජේපීට කවදාවත් බෞද්ධ හදවත් දිනා ගන්නට බැරි වුණා. ඉතිහාසයේ ජාතික සම්පත් විනාශ කරමින් දළදා වහන්සේට පවා පහර දෙන්න ගිහින් පක්ෂයක් මේක. මුන් එදා කරන්න ගියේ ඒ දේ දෙමළ මුස්ලිම් අන්තවාදින්වත් කරනවට වඩා පහත් දෙයක්. හේතුව ඒ මිනිසුන් වෙනත් ජාතියක ආගමක මිනිස්සුයි, නමුත් මුන් සිංහල බෞද්ධ කියාගන්න පවුල් පසුබිමක හැදුණේ උන්. තේරනවාද මේකේ තියෙන භයානකමේ තරම? දළදා මාලිගාවට අත තියන්න ගිය පෙකෙක් රජ ඉතිහාසයවත් යහතින් ඉඳලා මැරිලා නැහැ. අවසානයේ ජේපී එකට උන ඉතිහාස කතාව මා කියන්න අවශ්‍ය නැහැ නේ.
නිකමට විහිළුවට වාගේ නිකං හිතන්ඩ නිකං ඉන්න ගමන් ඒ කාලේ ජීවිපියක කරුමෙට හරි බලයට ආවනම් රටේ සම්බුද්ධ ශාසනයට මොකක් වෙලා තියෙයි. ඒ නිසා දේශපාලන ලෝකයේදී කිසිම පක්ෂයක් සුද්ධ කරන්නට නොයා යුතුයි. ඒක හරියට අසූචි අයිසිං කරලා රස බලන්න යනවා වාගේ හිරිකිත දෙයක්. නමුත් මහා පරිමාණ වැඩ රාශියක් ජේ.ආර්.ගේ කාලයේ ප්‍රේමදාස කාලයේ රටට සිදු කරලා තියෙනවා. ඒව නැහැ කියන්නේ. නමුත් මහා පරිමාණයේ කළු පල්ලන්ද ඒ කාලයේ අඩුවක් නැහැ යුරෙන්ටි ආණ්ඩු කරපු කාලේ. මේවා කියන්න ගියොත් ඉතා දීර්ඝ වෙනවා. කවුරු ආණ්ඩු කරත් ඒ සියල්ල ඒ මහජන මුදල් බව සිහිතපා ගන්න. තමන්ගේ අතේ මුදල් වලින් කවුරුවත් මුකුත් කරලා නැහෙනි. ඒ නිසා මේක කලේ අරයා මෙයා කියලා නොකියපල්ල. රජ කාලේ රජවරුන් විසිනුත් වැව් අමුණු විහෙර විහාර පවා කරවලා අවසානයේ සිල්ලපිවල කොටන්නේ අසවල් රජුවන මා විසින් මහජන බදු මුදලින් හා මහජන ශ්‍රමයෙන් මේ අසවල් දෙය ඉදිකරවා මහජන අයිතියට පත් කරන ලදී කියලා නේද? අන්න ඒකට මේ රටේ ඉන්න අවජාතක රාජපස්ස හොරු ඇත්ත. උදතින්නේ උන්ගේ නංගන් හැම දෙයකටම දාගන්නේ හරියට උන්ගේ අම්මා අප්පලාගේ දේපොළ වලින් කරලා වාගේ. අන්තිමට අම්මගේ අප්පගේ කෞතුකාගාරයකුත් ඇදුවා මහජන මුදලින්ම හදලා ඒගිනුත් කෙලියා කෝටි ගානකට. මේ අනිච්චක් රටේ ඉන්න වහල්ලු ටික කියන්නේ රාජපක්ෂලා අරක කෙරුවා මේක කෙරුවා කියලා. හැබැයි උන්ට හිසක් නැති නිසා උන් දන්නේ ඒ සියල්ල හදන මුවාවෙන්ම අදාළ යෝජිත ඉදිකිරීම් වලින් මම හිතන්නේ 180කටත් වැඩිය ගහලා අන්තිමට උන්ගේ අවජාතක නන් ටිකත් එකම ගහගත්තා. තූ නොදකින් කියන්න මොලේ ඇති මිනිස්සු ටිකක් නැති හැටි රටේ කරුමෙට. හැම පක්ෂයකම චුට්ටක් හරි යහපත් දේ තියෙනවා. ඒක ඇත්ත. යම් යහපත් දේ නොකොලොත් අතට කොමිෂන් එකක් එන්නෙත් නෑනේ නේද? ආයේ ඡන්ද ඉල්ලන්නත් එපේ. යහපත් දේ කර තිබුණා කියා කරන පාවාදීම් සියල්ල අනුමතු කරන්නට කිසිම ප්‍රමාණවත් හේතුවක් නෙමෙයි. රටට පාලකයෙක් අවශ්‍ය වන්නේ සියලු වික්‍රමිතා වංචා දූෂණ අපරාධ සියල්ල නිවැරදි කර සියලු වැරදිකරුවන්ට සුදුසු නිසි දඬුවම් ලබා දී රටේ ආර්ථිකයේ ශාසනයේ රට නිසි මාර්ගයට රැගෙන සංවර්ධනය කිරීමට මිසක් පල් හොරු මිනිමරුව දූතිතෝ සමග නිදිවැදීමට නෙමෙයි. ඒක හොඳට මතක තියාගල්ලා මිනිසුනේ. සියලු දූෂණ ක්‍රියාවලින් කෙල පැමිණි අමනෙක් අද රටේ පාලකයා කරලා උඹලා හෙව් එක නීතිය දැන් පේනවනේ. අපරාධකාරයන් මිනිමරුවන් එළියට එනවා. අහිංසක මිනිසුන් ඇතුළට යනවා. පාලකයන්ගේ කෙල පැමිණි හොරකම් මිනිමැරුන් නඩු වලින් උන් නිදහස් වෙනවා. පිටට නොපෙනෙන තර්ජන නිසා තස්ත්‍රවාදීන් ස්ත්‍රී දූෂකයන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනවා. රටේ පාලකයාගේ සිට මැති ඇමති මණ්ඩලයේ සියලු දූෂිත නඩු ඉල්ලාස් කරගන්න. අන්තිමට දූෂිතයෝට බලය අරන් දීලා මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ලෝකයේ මිනිමැරුම් හොරකෑම් නඩු පවා තියෙද්දී ලෝක ඉතිහාසයේ රටක ජනාධිපති කෙනෙක් පහළ වුණු එකම රට බොල මේක. කියන්නත් විලිලැජ්ජයි. එතරම් බූරුවෝ ඡන්ද දෙන්න හිටිය රටක් මේක. අම්මේ දැනෙන ආඩම්බරේ නේද? ස්ථිර ප්‍රතිපත්තියක් කිසිම දේශපාලන පක්ෂයකට නැහැ. දේශපාලනය කියන්නේ මිනිසුන් ඇඳීමේ සුපිරි කලාවක්. ඒ කලාව බැරි අයට දේශපාලන ගමනකුත් නැහැ. ඒ නිසයි නිතරම මම කියන්නේ කිසිම දේශපාලන පක්ෂයකින් ලංකාව වගේ මෝඩ මිනිසුන් බහුතරයක් ඉන්න රටකට උත්තම වූ නායකයෙක් කිසිදු දාක දේශපාලනය හරහා බිහි වෙන්නේ නැහැ කියලා. ජනාධිපතිවරණයට පෙර තියා නිකුත් කළ 53 වෙනි එපිසෝඩ් එකද තිතටම අනාගතයේ ඔප්පු කරලා ඉවරයි. පළකෙලේ ජනාධිපතිවරණයට පෙරමයි ඒ කියූ සියල්ලද එකින් එකට සිද්ධ වෙමින් තියෙනවා. ඒකෙන් ඔබ තහවුරු කරගන්නෙම වීඩියෝ බලලා රටේ ඉදිරි අනාගතයේ කුමන ආකාරද කියලා. ජනාධිපතිවරයා පත් වෙලා සතියකට පස්සේ පළ කළ එපිසෝඩ් එක තමයි 56 වෙනි එපිසෝඩ් එක. අද එකින් එකට ඒකේ කියපු දේවල් සිදු වෙලා තියෙනවා. නැවත සිදුවෙමින් ඔප්පු වෙමින් තියෙනවා. ඉතිහාසයේ වැඩිම අපකීර්තියට පත්වන නායකයා මොහු වෙනවා බව නාසේ පටන්ම කිදීම ආරම්භ වුණා. අනිත් කියපු සියලු විපද්ද කලමු සතියේ සිටම ආරම්භ වුණා. ජනාධිපතිවරණය තීන්දුව වහාම ඒත් මම තව එපිසෝඩ් එකක් නිකුත් කරලා තියෙනවා. 51 වෙනි එපිසෝඩ් එක දීසෙන් කුමාරයා ගැන පළ කරපු එපිසෝඩ් වලේ. අන්න ඒකෙත් දේශපාලකයන් විශ්වාස කරන්නට එපා. මේ වෙන සිද්ධ වෙන මේ සම්බුද්ධ ශාසනයේ රට පාවාදීම ගැන ඉතා පැහැදිලිව කියලා තියෙනවා.
ඒකත් අනිවාරයෙන් ගිහි ලබලන්ඩ සක්සුදක්ෂ යදේව සත්‍ය වෙමින් තියෙනවා. වර්තමාන දුර්ජනයම් බලයට රැගෙන ආව රටේ බහුතරයක් මොලේ කලඳක් නැති හරක් රැලක් නිසා ඇතිවීමට යන නියතව නියම ඇති මීළඟ තත්ත්වයයි දැන් මේ මහ පවසන්න යන්නේ. අමනේන්ගේ වහල්කම නිසාම රටට උදාවුණු සාපයකිනේ. ඒකත් දවස කනාගතේ පිළිගන්නට සිදුවේවි. දැන් ඡන්දය දුන් නොදුන් දේශපාලනයට වෛර කරන නොකරන හැමෝටම දැන් එය විඳවන්න වෙලා තියෙනවා. රාජපක්ෂලාට පමණක්ම නොවේ කුමන දේශපාලන පක්ෂයකට හෝ කෙනෙක් මෙසේ වහල් මානසිකත්වයක් තිබෙනවා නම් සත්‍ය වෙන් කරගන්නට බුද්ධියක් නැතිනම් සත්‍ය වෙනුවෙන් තම තමන්ගේ අමන නායකයන් විවේචනය කරන්න තරම් මානසිකත්වයක් කොන්දක් නැත්තං එහෙම වහල්ලු මුළු මහත් රටටම සාපයකි. එම සාපයේ ප්‍රතිඵලයි අද මුළු රටම විඳිමින් තියෙන්නේ. අතිසේ ඛේදනීයම ජනක කොටස තව ඉදිරියට එහෙම්මම ඉතිරිව තියෙනවා. පසුව තේරේ. සිදු නොවිය යුතු සියල්ල සිදු වූ අවසන් වූ පසු හොඳටම ඔබලට තේරේ. අද රටේ සියලු අංශවලින්ම රටේ සිදුවන හිරිකිතම දුර්ජන පාලනය නිසා රටේ සියලු සම්පත් විකුණමින් කොමිස් ගසමින් නිදන් ගොඩ දමමින් රටම උලාකමින් යන මුන්ට රටේ අහිංසක මිනිසුන් ගැන රට ගැන අබමල් රේණුවක හැඟීමක් නැහැ. මොකද ලංකාව මුන්ගේ වෙළඳ භාණ්ඩයක් පමණයි. රටේ සිදුවෙන සියල්ල දිහා නුඹලා ඇස් අරගෙන බලාගෙන සිහියෙන් ඉන්නවා නම් මේ සියල්ල සාක්ෂි පිටම නිතර ඇස් ඉදිරිපිට ඔප්පු වෙලාම පේන්න තියෙනවා. මුන්ගේ අඹුදරුවන් ජීවත් වෙන්නෙත් මෙන්න මේ ලාභවලින්, කොමිස්වලින්, මහා පොළවේ, ගොඩ දාන නිදන්වලින්, රජයේ භාණ්ඩාගාරවලින් ගහපු අමර ගැහිලිවලින්, රටට සේවයක් කරලා උපයපු ධාර්මික ධනයකින් නෙමෙයි. ධාර්මික රැකියා කරානම් හිඟන්නු රැලකට ආසියාවේ මහාම ධනවත්තු විය හැකිද? මා නොකීවත් රටේ ජීවත් වෙන බුද්ධිමත් අහිංසක මිනිසුන් මුන්ගේ කිරිදරුවන්ට පවා සාප කරන බව ඔබත් නොදන්නවා නෙමෙයි. රටේ වර්තමාන අමන පාලකයන්ට කිසිදු ආර්ථිකයක් නගා සිටුවීමේ ප්‍රතිපත්තියක් නැත. දැක්මක්ද නැත. ක්‍රමවේදයක්ද නැත. ප්‍රතිපත්තියක් දැක්මක් හා ක්‍රමවේදයක් ඇත්නම් ඒ ඇත්තේ රටේ ඊළඟට විකුණන්නේ කුමක්ද, ගසාකන්නේ කොච්චරක්ද, කොතනද රටේ රක්ෂිත එලි කරලා විකුණලා දමන්නේ, මොන මොන නිදහන්ද ගොඩ දාන්නේ, සියලු දේ විකුණා දමා බොරු හේතු නිර්මාණය කර මිනිසුන් අන්දන්නේ කොහොමද, බඩු මිල වැඩි කර කර ඊළඟට කියන බොරුව මොකද්ද, මොන මොන විදිවලින්ද තව ගසාකණ්ඩ ඉතිරි වෙලා තියෙන්නේ ආදිය ගැනයි. කම්බා හොරුන්ගේ අනාගත දැක්ම අන්නේ එකයි. මුන් ඉදිරියේදී රටේ ගම්මාන පිටින් විකුණාවි. විකුණා දාපු දේවල් පසු වෙනකොට ආරංචිත් වේවි. මේවා නියත වශයෙන්ම මුන් රටට කරන දේවල්. මේවා දැක්මක් ඇති මොලේ ඇති අයට තැනක් නැත. එසේ මොලේ ඇති සුචරිතවත් අයගේ විධායක ශ්‍රේණිය රැකියා අහිමි කර උන්ලාගේ කම්බාහොරු නමගිය දූතිතයන් හා මිනිමරුවන් තීරණ ගත යුතු විධායක තනතුරු වලට පත් කරනවා. රටම මහා ඛේදවාචකයක් වෙත දක්කාගෙන යනවා. තිරිසන් ආණ්ඩුවක්ම නෙමෙයිද මේක. මුල්ලාගේ එකම ප්‍රතිපත්තිය සියලු මහජන මුදල් හොරා කෑම රටේ සම්පත් විකුණා කමින් කොමිස් ගැසීම මුළු රටම විකුණා දමන්න ගණ්ඩායක් සිටිනවා නම් විකුණා කොමිස් ගැසීමය. දවසින් දවස රට විකුණන්න ගණ්ඩාය සෙවීමය. අහිංසක මිනිසුන්ගේ රීරි මාංශත් මුන්ට විකිණිය හැකි නම් මුන් ඒකත් දෙපාරක් මුසිතා කරනු ඇත. සාගතයක් සමයේ බොහෝ සාමාන්‍යයෙන් සිදුවන අනිත් කාරණය තමා තවත් පැත්තකින් නියගේ බලපෑමයි, එයින් කුසිකාර්මාන්තයේ සම්පූර්ණයෙන්ම බිඳ වැටීමයි. නමුත් මෙදා පාර වෙන්නට යන්නේ සම්මතය බිඳගණය. එනම් පවතින තිරිසන් පාලකයන් විසින්ම කුසිකාර්මාන්තය හා ගොවිතැන කරන උත්තමයන්ට අවශ්‍ය පොහොර සම්පත් ආධාර දීමින් ඔහු බලවත් නොකර රජයේ විසින්ම ගොවියා විනාශ කර දැමීමෙන්. මෙහි මුන්ගේ බලාපොරොත්තුවක් යටි බලාපොරොත්තුවක් තියෙනවා. රටේ ගොවිතැනත් විදේශික සමාගම්වලට විකිණීම හෝ මහජන දේපල මිනිසුන් සාගින්නේ මැරෙන්නට හැර ආහාර අර්බුදයක් ඇතිවෙන තැනට හිතාමතාම පත් කර. එහෙම කියා කෙනෙක්ට නෑ කියා ඔප්පු කරද නොහැක. බලාගෙන ඉඳපල්ලා තවත් ටික කාලෙකින් ඒකත් තොපිලට තේ රටටම සාගින්නේ පෙළෙන මට්ටමට රටම පත් කර ආර්ථිකයත් ආහාර ජාලයත් සම්පූර්ණයෙන්ම බිඳ දමා රටේ කොටස් අල්ලා ගන්න බලාපොරොත්තුෙන් ඉන්න විශේෂයෙන් ඇමරිකාව, චීනය වැනි රටවල්
කුසිකර්මාන්තය විනාශ කිරීම සඳහා එවන විස පොහොර ජාති මගින් ද සිදු කරනවා. තව විවිධ ක්‍රම අනුගමනය කරනවා. පිට කොන්දක් නැති නිවට පාලකයා මිනිසුන්ට තඩි ගොනෙක් ලෙස පෙනී හිටිමින් කරන්නේ රඟපෑමක් බව තොපි ඔක්කොට මනාගතයේ දවසක තේරෙයි. මේකත් මගේ දැවැන්ත එලිකිරීමක්, ඒ වගේම දැවැන්ත අනාවැකියක් ලියා තියාගනිල්ලා. දවසකට තොපිටෝකත් ඒ කාන්තේම ඔප්පු වෙනවා වෙනවාමයි. අමතක කරන්න එපා, මුන්ගේ රට ඇමෙරිකාව මිසක් ලංකාව නෙමේ. ඒ නිසා අමතර කොමිස් ගගහා උන් වැඩ කරන්නේ උන්ගේ රට වෙනුවෙන්. වටහා ගනිල්ලා, උන්ට ඒ රටේ ජීවත් වෙන්න සල්ලි ඕනේ. වෙන කිසිම රැකියාවක් කරන්නෙත් නෑනේ. රැකියාව තමා මේ කර කර ඉන්නේ. ඒ විතරක් නෙමේ, ඉදිරියේදී සාගතයක් ඇති වෙන කාලයක සිදු නොවන විදිහේ හාත් පසින්ම වෙනස් දේවල්ද කාලගුණය හරහා සිදුවීමට නියමිතව තියෙනවා. එහෙනම් ඔන්න තවත් දැවන්ත අනාගතයක්, එහෙමත් නැත්නම් දමන්ත ධර්මතාවයක් ඔබලා සිතන විදිහට අනාවැකියක් ලියලා තියාගන්න. එනම් නියගිය වෙනුවට දරුණු දැවන්ත ජල ප්‍රහාර දියත් වීමට නියමිතව තියෙනවා. මේ සියල්ලටම හේතුවත් ඉස්සරලා කිව්වා වගේම රටේ පාලකයා අධාර්මික දුර්ජනෙක් වීමේ ඵල විපාකයි. විටක ගොවිතැනට අවශ්‍ය දේශගුණය නොමැතිව නියගියත් අනෙක් පසින් වැසි ඇදහැලෙන විට අපේක්ෂා නොකළ මහා ගංගතුරවල් වශයෙන් එම අවස්ථා දෙකෙන්ම පහර කෑමට රට වැසියන්ට සිදු වෙනවා. අමනෙයින් රටේ පාලනයට පත් කරගත්තා නම් නොකා නොබී විඳවන්නට ඊට සහය දුන් නොදුන් හැමෝටම සිදු වෙනම් 2022 සිට ඇරඹෙන්නේ මෙතෙක් ලංකා ඉතිහාසයේ උනා වාගේ සරල ගම් වතුර තත්ත්වයක් නෙමෙයි. අතිශයින්ම දරුණු ගණයේ ඉතිහාස පොතේ නොමැකෙන ලෙස සටහන් වන තරමේ මහාම මහා පරිමාණයේ ගම් වතුර තත්ත්වයන් කිහිපයක්ම ස්වභාවික විපත් කිහිපයක්ම ඉතිහාසගත වෙන මට්ටමට දරුණු ලෙස ඉදිරි වර්ෂ කිහිපය පුරා සිදුවෙන්න නියමිතව තියෙනවා කිහිපයක්ම. ඒ මොන වගේද විපත් කියා දැනගන්න දෙයසෙන් පූර්ණ නිමිති එපිසෝඩ් බලලා පටහැ. ඊළඟ ධර්මතාවය නම් ඉදිරියේදී මිනිසුන්ට මුදල් ළඟහිඟතාව ඇතිවීමට නොවේ වැදගත්ම කාරණේ වෙන්නේ අසරණ අහිංසක දුප්පත් මිනිසුන්ගේ ආර්ථිකයේ කොහොමද දැනට බිමටම සමතලා කරලා අවසන්නේ. ඒ ගැන අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක වෙන බව මේක එන්න කලින්ම මම කිව්වා. එහි නැවත අය කියන්න දෙයක් ඇත්තේම නැහැ. නමුත් සාගතයක් යනු දන්න නැත්තම් අදවත් දැනගන්න මුදල් කොතරම් තිබුණත් පලක් නොවන කාලයක්. මොකාට සල්ලි කොල ට්‍රිලියන ගණන් දවසට අච්චු ගහන්න පුළුවන් වුණත් ඔය එකෙකුටවත් කිසිම දවසක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන හාල් අල පොල් පරිප්පු එළවලු වැනි දෑ අච්චු ගැසිය නොහැක, නැවියද නොහැක. බිහිසුණු අනාගතයට මුහුණ දෙන්න සූදානම් වෙන්න කියනවා. හැර මින් ඉදිරියට දෙන්න විකල්පයකුත් දැන් ඉතිරි වෙලා නැහැ. අඩුවක් ලෙස සිතන නිසා පුංචි ඕදනක් මම දීගෙනම යන්නම්. පුංචි හෝ ඉඩකඩම් සෑල්ලක් ඇති අය සිටිනවා නම් මඤ්ඤොක්කා අල, බතල පඳුරු අල වැනි දෑ අනාගතයේ උදෙසා සිටවන්න පටන් ගන්න. පොළව යට හැදෙන කල් පවතින ආහාර සිටවීම ගම්වතුර එකදී වුවද පොරොත්තු දෙන බව මම ඔබට කාරණික සිතින් මතක් කරනවා. ඉදිරියට එන්නේ කිසිම කෙනෙක් තව කෙනෙක්ට පිහිට වෙන කාලයක් නෙමෙයි. එහෙම තව කෙනෙක්ට පිහිට වෙන්න කණ්ඩ යමක් දෙන්න ඇති කාලයකුත් නෙමෙයි. තමන්ගේ පවුලේ අයගේ කුසගින්නට වඩා එහාට යමක් හිතන්න බැරි වෙන කාලයක්. එම නිසා ඊට පිළියම් සොයා ගැනීම ඔබටම බාරයි. රට පාවා දෙන පාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒක උන් කැමති උඹලා මැරෙනවාට. අත්ගස ගැන ඔබ ආසා තිබේද? එනම් කොස් ගසේ කොස් මඳුළු වේලා පෙර සිටි මිනිසුන් සාගත කාලවලට ආහාර ලෙස රැස් කර තබාගෙනද තියෙනවා. ඒ නිසා ඔබ සුදුසු මොහොතේදී ඒ දේවල් කරගන්න සූදානම් වෙන්න. ගොවිතැනට වෙන දේ පවසන්නට යන්නේ ගොවිතැන කාලකන්ණි පාලකයා හොරු රැළ විසින් සුන්නත් දූවිලි කරලා දමලා දැනටමත් ඉවරයි. ඒකේ ප්‍රතිඵල විතරයි දැන් ඉස්සරහට බලන්න තියෙන්නේ. ඒක මීළඟ කන්නේ අවසානයේ හරියටම ඔප්පු වේවි. මේ 63 වෙනි එපිසෝඩ් එකේ නිවැරදිව පවසා තියෙනවා ඒ අඳුරු යුගයට සූදානම් වෙන්න රටේ නුදුරු අනාගතයේ ඇතිවීමට නියමිතව තිබෙන දරුණුම තවත් ධර්මතා වැලක්ම එක පෙළට එක දිගට මැම්මේ කියන්න යන්නේ. මේවා ඒකාන්තයෙන්ම වෙන දේ නියත සිදුවීම්. ආහාර හිඟය දැනටත් ආරම්භ වෙමින් පවතී. එය ඉදිරියේදී ක්‍රමයෙන් දැඩි හිඟය දක්වා වේගයෙන් වර්ධනය වේවි.
මුදල් ඇති එකා සල්ලිකාරයා කයිබොයි. හැබැයි ඒ ආහාර සල්ලිවලට ගණ්ඩ ඇති තෙක් පමණයි. ආහාර හිඟියත් ඉක්මවා ගොස් සල්ලි කොපමණ ගණන් දුන්නත් සල්ලිවලට මඤ්ඤොක්කා අලයක් තියා අද නොකන කෙසෙල් අලයක්වත් මිනිසුන් තිබ්බත් දෙන්නැති කාලයක් ඉදිරියේදී, එහෙම දවසක් ඉදිරියේදී ඒ කාන්තයෙන් එන්න නියමිතව තියෙනවා. අන්න ඒ කාලයේ පැමිණි විට අන්න ඒක සාගතයයි. දැන් ඔබට පැහැදිලි විය යුතුයි සාගතය කියන වචනේ අඳුරු පැත්ත හා සත්‍ය අර්ථේ එක් පැත්තක්. තවත් සාගත කාලයක සිදුවන දරුණු පැති තිබෙනවා. දිගටම බලන්න තව ඉවර නෑ, තව තියෙනවා. ආහාර හොයාගන්න නැති දුර්ලභම කාලය දක්වා පැමිණි විට ඒ සාගත කාලය නම් අන්න එදාට මිනිසුන්ට මිල මුදල් වලින් පලක් වෙන්නේ නැහැ. ඒ වගේම ඇති පෝජනයකුත් නැහැ. අනාගතයේ මිනිසුන් සොරකම් කරන්නේ රත්තරන් මුතු මැණික් බඩු භාණ්ඩ ආදිය නොවේ, ආහාරයි. කෙහෙල් අලේට, බතල අලේට, මඤ්ඤොක් අලේට ගහගන්න මරාගන්න ගිය අවස්ථා, මරපු අවස්ථා අනාගතයේ ඔබට ආරංචි වෙයි ජීවත් වෙනවා නම් බලාට. එහෙම කාලයක් ඉදිරියේදී එනවා, ඒකාන්තයෙන් එනවා. ඒවා අනාවැකි නොවේ මා, අනාවැකි කරුවෙකුද නොවේ. තොපිලාට වෙන්න යන දෙයි මම මේ කියන්නේ. මේ කියන්නේ ඉස්සරහට එන්න තියෙන අනාගතය, අනාගතයේ වන්නට නියමිත ධර්මතාවක් පිළිබඳවයි මේ කියන්නේ. ඒ නිසා දියසෙන් කුමාරයා පැමිණීමට පෙර සිදුවන පූර්ව නුමුති වලින් එකක් ලෙස මෙය වෙනම නම් කර පවසා තිබෙන්නේත් අන්න ඒ නිසාමයි. කිහින් බලාපියව් දැන්වත්. සරල විදිහට කියනවා නම් තොපිලාට දියසෙන් කුමාරයෙක් ඉල්ලා යදින්ද වෙන දවස උදා වෙන්නේ එම පූර්ව නිමිති වලින් පසුවයි. මේ නිර්මාණය වෙමින් පවතින යුගය නම් උරුමක් කරු මිනිසුන්ට සිහිවන කාලයයි. මේ ගැන මම නැවත නැවත වීඩියෝ වල නැවත නැවත කියලා තිබෙනවා. දියසෙන් කුමාරයා 59 වෙනි එපිසෝඩ් එකේ මේ ගැන දීර්ඝව හේතු පැහැදිලි කරලා තියෙනවා. බලාපල්ලා ගිහින් තොපි ඉල්ලගෙන යදලා උදා කරගත් කරුමේ තොපිලාම ගෙවා දමපල්ලා. සාගත කාලයේ පැමිණි විට බඩ පුරවා ගත හැකි ආහාර වේලු වෙනුවෙන් 90%කට වඩා මිනිසුන්ට වෙහෙස මහන්සි වෙන්න සටන් කරන්න සිදු වේවි. අරුවන් බඩගින්නේ අඬන විට මම තමන්ගේ දෙමාපියන් සාගින්නේ පෙළෙන විට අන්න එදාට තොපිලාට තේරෙයි මේ තත්ත්වය රටට ඇති වුණේ කොහොමද කියලා. ඒ වේදනාව විඳලාම බලාපල්ලා. තොපිට කෙලෙහි ගුණ අමතක වුණා. පෙර සිටි උත්තමයන්ට තොපි නිඳා කරා. පෙර රජවරුන්ට ඉතිහාසයට තොපි ගැරහැව්වා. ඒ හේ උත්තමයන් කළ දේවල් වල දේම භුක්ති විඳමින් ඒ උත්තමයෝ සිහි කරේ නැහැ. රාජපක්ෂලා වැනි තුට්ටු දෙකේ සත්කිලි බල්ලෝ ටිකක් දුටු ගැමුණු රජුට දියසෙන් නාමයට උපමා කරලා ආදේශ කරලාද තොපි උදා කරගත් කරුමේ සාපේ ප්‍රතිඵල විඳෝලාම බලාපල්ලා. ඒකෙන් ගැලවීමක් තොපිට නැහැ. තව ඉවර නැහැ, තවත් තියෙනවා විඳවන්න දේවල්. දිගටම බලන්න. ඒ වගේම සාගතයේ ආරම්භයේ ඇතිවෙන තවත් බිහිසුණු පැත්තක් තමයි අද මේ දැන් මේ කියන්නේ. ආහාර හිඟේ මධ්‍යම සීමාවේදී දුප්පත් පවුලවල ස්ත්‍රීන්, ඔබේ දියණිවරුන් බිරිඳන් ආහාර වේලක් සොයා ගැනීම වෙනුවෙන් ආහාරයේ දුර්ලභමුත් රැස් කරගෙන සිටින ධනපතියන්ගේ මෙන්ම අනාගතයේ පොපුසිස් එපිසෝඩ් වල මා පැවසු විදේශ පිරිස් ලංකාවට ඇතුළු වීමෙන් පසු ඒ මිනිසුන්ගේ తాවකාලික ලිංගික භාණ්ඩ බවට පත් වෙන්න ඔබලාගේ ඒ අසවල් අයට යන්න සිදු වේවි. ඒ කැමැත්තෙන්මයි. ඒ තම ආහාර වේල වෙනුවෙන්. හැමෝම ගැන නෙමෙයි මම මේ කියන්නේ, බොහෝ අය මෙසේ කරාවි. වෙන කරන්නට දෙයක් නැතිම තැන. ඒ දේවල් වලින් අවජාතක දරුවන් රටට උපදීවි. දැන් මේ කතාව පහත් වුණත් නුදුරු අනාගතයේදී මේ தත්ත්වය හැමෝටම සාමාන්‍ය දෙයක් වේවි. අහිංසක අසරණ මිනිසුන් මේ தත්ත්වයට පත්වන්නේ කුසගින්න වෙනුවෙන්. මොකද කුසගින්න යනු හැම ගින්නටකටම වඩා දරුණුය. දරුවෙක් හඬන විට ඒ ගින්න ලැබු ගින්නකටත් වඩා නෑ. යගේ අවශ්‍යතාවයේ අනුවයි ඒවා සක්‍රිය වන්නේ. අනාගත ධර්මතාවල් නියතයක්. හැබැයි තවමත් මා මේ කියන සාගතේ බරපතලම දරුණු தත්ත්වය අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් ඒ කළ හැක්කේ ඔබටවත් මටවත් නෙමෙයි, රටේ පාලකයන්ටම තමයි. නමුත් ඒ උන් කරાવી කියලා කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නත් එපා. ගම් පිටින් මිනිසුන් මැරෙන තරමට උන් කැමති අන්නේ ඒකටයි. කතාවට නෙමෙයි මම මේක කියන්නේ. තව කියන්න ඕනේ අනාගතයේ බලෙන් සිදුවන මහා හා කුඩා ස්ත්‍රී දූෂණ වෙනම පැත්තකි. ඒයක් වෙනවා. ඒ තමයි මිනිසුන්ට අඳින්නට ඇඳුම් පැළඳුම් සරල සිංහලෙන් කියනනම් වස්ත්‍ර පවා නැති වෙන හිඟ කාලයක් එනවා. අතිසේම හිඟ මට්ටමට පැමිණීමෙන් පසුව සාගතයෙන් පසු අන්න දුර්භීක්ෂය උදා වෙනවා.
සහගතයයි දුර්භික්ෂයයි කියන වචන දෙකේ ඇති නෑකම දැන් ඔබට පැහැදිලි විය යුතුයි. ඉදිරියේදී රටේ දුප්පතුන්ට පිරිමින්ට තියා විශේෂයෙන් කාන්තාවකට සමීපාරස්සක දේවල් පමණක් නොව ඇඳිවත පවා දුර්ලභ තත්ත්වයට දෙනවා. එහෙම කාලයක් එනවා. බොහෝසේ අසරණ දුප්පත් පවුල්වල කාන්තාවන්ට නව යොවුන් දැරියන්ට පියවරු පවා වසාගන්නට රෙදි කඩක් නැතිව යන දවසක් එනවා. ඉස්සර සෝමාලියා ඉතියෝපියාවල මෙන් එළිය දමාගෙන යටට රෙදි කඩක්කින් වසාගෙන ඉන්න තරම් ඛේදනීය තත්ත්වයට රට ඉදිරියේදී ඒකාන්තයෙන්ම පත්වීමට නියමිතව තිබෙනවා. හරියටම කියනවා නම් පත්වීමට නියමිතව තිබෙනවානේ. මේ ඒකාන්තයෙන්ම පත් කරලා දාන්න මේ පාලකයන් නියමිතව ඉන්නවා. මා මේ කියන්නේ අනාවැකි නොවේ, එළඹීමට නියමිත නුදුරු අනාගතය, සිදුවීමට නියමිත ධර්මතාවක්. මේවා කියද්දීත් මගේ යටිපපුව වේදනාවෙන් ගැහෙනවා. නමුත් මා කුමක් කරන්නද? මේක රටේම වැසියන් ඉල්ලා උදා කරගත් කරුමයක්. ඔපිට බේරෙන්න ක්‍රමය කියලා දෙන්න අවුරුදු ගාණක් මම උත්සාහ කළා. සුදුසු පිරිසක් එක් වෙතයි බලා සිටියා. දැන් ක්‍රම අසන්නට එපා. එක් මිනිසෙක්ට දෙන්නකට එකතු වෙලා මේක කරන්න වෙනස් කරන්න බෑ. අඩුම හිසක් ඇති මිනිසුන් ලක්ෂ 10ක ප්‍රමාණයක්වත් ඉදිරියට පැමිණිය යුතුව තිබුණා. දැන් ඒට වෙන් වෙලා තිබ්බ කාලයත් අවසානයි. දැන් කළ හැක්කක්ද නෑ. 2020 ජනාධිපතිවරණයට පෙර වෙනස් කරන්න තිබුණු දෙයක් මේක. දැන් පෙරහැර ගිහිල්ලා ඉවරයි. දැන් කියන්න යන්නේ දුර්භීෂයක් සමයේ ඇතිවෙන තවත් ඉතා භයංකරම තත්ත්වයක් ගැනයි. සාගතයත් ඉක්මවා ගොස් දුර්භීෂය උදා වුණු විට ඉතිහාසයේ හැම සීමාවකදීම බිහිතුණු දෙයක් සිදු වුණා. ඒ තමා ඉදිරියේදී ඇතිවන්නට නියමිත තත්ත්වය නම් රටට විදේශීය බලපෑම් නිසා රටේ වැදගත් ස්ථාන විදේශීය රටවලින් පාලනයට නතු කර ගැනීම. තුව රටේ උරුමක් කරුවන් සිය රටේම වහලුන් මෙන් සිඟනුන් මෙන් ජීවත් වීමට සිදුවීම. මේ ගැනත් මම තුන්මිනිසින් එපිසෝඩරත් කෙලින්ම කියලා තියෙනවා. මීට අවුරුදු ගානකටම කලවන්ත ඔබලා විසින් උරුම කරගන්න යන ධර්මතාවයක්. හැබැයි මේක පපුව හෝස් ගාලා ලියලා නෙමෙයි ඔළුවේ කොටලාම තියාගනින්න. කියන මට වෛර කරන්න එපා. තොපිට වෙන්න යන දෙයි මම මේ කියන්නේ. මේ සිදුවීම ආරම්භ වන්නේ රටම දුර්භීෂයකට ඇතුළු වන මොහොතේදී. එනම් මුදුරු අනාගතයේදී නුබලාට දැක ගන්න ලැබේවි ඇමරිකාවේ, චීනයේ, ඉන්දියාවේ, එංගලන්තයේ වැනි රටවල නිල හමුදා ඇඳුම් සහිතව ලංකාවට පැමිණි හමුදා ඒකක හෝ සන්නද්ධ හමුදා විසින් ලංකාවේ ඔවුන්ට අපේ පාවා දුන්න ප්‍රදේශ ඔවුන් විසින්ම අනසක පතුරවාගෙන ඔවුන්ගේ නිල ඇඳුමෙන්ම රටේ අයිතිකාරුවන් මෙන් හැසිරෙනවා. යම් යම් තැන්වල යම් යම් රටවල ද හමුදා කඳවුරුද ඉදිවේවි. මේක ලියලා තියාගන්න. ඒකාන්තයෙන්ම වෙන්න නියමිතව තියෙන දෙයක්. ලංකාවේ අමන පාලක පාහර 70 ගහපු ගිවිසුම්වල පළයි මේ. එන්නේ අන්නේ දුර්භීක්ෂ කාලයට තමයිව එන්න නියමිතව තියෙන්නේ. එතකොට දැන් තොපිට තේරෙනවාද සාගතය හා දුර්භීක්ෂය කියන්නේ බෑන් එකේම කොටසක් කියලා. ඒ කියන්නේ මේ සාගතය හා දුර්භීක්ෂය කාරණා ආකාර විදි දෙකක් තියෙනවා. එකක් ස්වභාවික පැත්තෙන් ඇති වෙන රටේ පාලකයා දුර්ජනයෙක් නිසා, අනිත් පැත්තෙන් රටේ පාලක පක්ෂයට අවශ්‍ය දේ මේක නිසා. මේ කරන්නේ වොන්තහත්වක් නිසා මොහුන් මේ කරන්නේ. අද අදාළ සාගතය හෝ දුර්භීක්ෂ තත්ත්වය රටේ කෘතිම හෝ නිර්මාණය කිරීම. අපේ රට ජාතිය හෙළ බෞද්ධයන්ගේ ලේ උරුමය වෙච්චි බුදුදහම පවා පාවා දෙන්නේ කවුද? මට ආයේක කියන්න අවශ්‍ය නෑ. ඒකත් අනාගතේ තොපිටම ඔප්පුවේ. තාම තොපිට වෙන්න යන දේ තොපිලාවත් දන්නේ. මේක මම නුඹලාට නැවත නැවත තුන්වෙනිසින් එපිසෝඩ් වලින් පවා පවසා තිබෙනවා. දියසෙන් එපිසෝඩ් වලද මේ දේශපාලනයේ නිතර නිතර විවේචනය කරා හේතු සාධක ඇතුව පෙන්වා දුන්නා. මේ නිසාමයි තොපි විනාශ වෙන්නේ කියලා ඉස්සරහට බලාපල්ලායේ කියපු හැම දෙයක්ම ඔප්පු වෙලා බලගේ ඇස් ඉස්සරහාම බලා ගන්න තියෙයි. දැන් කෙනෙක්ට ගැටලුවක් එන්න පුළුවන්. මම කියපු 7 වෙනි පූර්ව නිමිත්තට අදාළ පිරිස එතකොට නැද්ද කියලා. ඒ ගැන තමයි දැන් මේ කියන්න හදන්නේ. 7 වෙනි පූර්ව නිමිත්ත කර්ලියට පැමිණෙන්නට සුදුසු කාලය ලැබෙන්නේ දුර්භීෂ කාලය පවතින ම අනාගත කාල සීමාවම බව මේ වෙනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ. 14 වෙනි පූර්ව නිමිත්ත වන 62 වෙනි එපිසෝඩ් එකේ කියලා තිබෙන පරිදිම සිදුවීම සමග 7 වෙනි පූර්ව නිමිත්ත එවත් 36 වෙනි එපිසෝඩ් එකට කාලය එමගින් සැකසේවි.
සාගතයේ උපරිමයට ලංවන විට එන දුර්භීක්ෂ සමයේ ඉන්පසු ඇතිවෙන තවත් භයානක තත්ත්වයක් නොහොත් තවත් අතිවිශේෂ ධර්මතාවක් තමයි දැන් මම මේ කියන්න යන්නේ. නම් දුර්භීෂයක් පවතින සමයේ ඇතිවෙන වසංගත රෝගයන්ද රටේ ඇතිවෙනවා, රටේ ජනතාවට ඒ වාගේන්ද පීඩාවට පත්වෙන්න සිදු වෙනවා. ඒ සමගම තවත් බියකරු දෙයක් ඇතිවෙනවා. ඒ තමා රටේම විවිධ රෝග සඳහා ගන්න ඖෂධ හෙවත් බෙහෙත් වර්ග නැති වෙලාම යනවා. හිඟියක් ගැන නෙමෙයි මම කියන්නේ, ගන්න නැති තරමටම දුර්ලභ වෙනවා. ඒ සිය බෙහෙත් ක්‍රම වලට මිනිසුන්ට යන්න සිදු වෙනවා. නමුත් බෙහෙත් හිඟේ නිසා අනාගතයේ අකල් මරණ වලට පවා මිනිසුන්ට මූණ දෙන්නට සිදු වෙනවා. උසගින්නත් රෝග බියත් රටේ ආරක්ෂාව අහිමිවීමත් සමග ජීවිතේ රැකගැනීමේ බියත් ඇතිව මිනිසුන්ට ජීවත් වීමට අනාගතයේ සිද්ධ වෙනවා. ඉදිරියේදී රටේ සාමාන්‍ය ජනතාවගේ ශරීර වැරහෙලි වේවි, අවර්ණ වලට හැරේවි, කිසිදු වාසනා ගුණයක් දිස් නොවේවි. අකල් මරණ සිදුවීම ඉහළ යාම නිසා අමනුෂ්‍ය බියත් හටගනී. තේරනවාද දැන් නුඹලාට මම කොයිතරම් කොටසක් සාගතය ගැන මුලින් එලි නොකර තිබූ කොටසේ තිබුණාද කියලා? දැන් තේරනවා නේද සාගතයක් දුර්භීෂයක් එනවා කියන එකේ භයානකකම? පහක YouTube චැනල් වල අනාවිකි කියනවා කියලා මේකේ වැළැල්න යන කාලකන්ණින්ට තවත් රැවටෙන්න එපා. දැන්වත් තේරුම් ගනිල්ලා ඇත්ත මොකද්ද කියලා. දැන් අද එපිසෝඩ් එකේ කිව්ව දේවලුත් හිඟන කාලකන්ණි අනාවිකි හොරුනි, මේ ටිකත් අරන් හොරා කාපල්ලා. කාලතොපේ විස්ස පණිවිඩයි, විස්ස මාතාවයි, අර ගායෝයි, මේ දෙයියෝ කිව්වයි, අර දෙයියෝ කිව්වයි, මේ හැමදේම විකුණන් දැන් කාපල්ලා. පස්සේ මුල්ලා මේවා කිව්වේ අසවල් අසවල් කාලේ කියලා පස්සේ නහයෙන් අඩා වැළලෙන්නද එයයි. හැබැයි කියලා තිබ්බු බවට කිසිදු සාධකයක් කලකුණක් නම් ලොවෙත් හොයාගන්න නැති වේවි. නුන්ගේ පහනෙන් එළිය බලන මිනිස්සු ටිකක් උඹලා තොපි මීට වඩා හොඳයි හිඟා කෑවන්න. ඒක නම්බුකාරයි. එවැනි කාලකන්ණි මැඳින් අනාගතයේ ගෙවෙන කාලයෙන් මතුනුදුරු අනාගතයේදී රටවැසියන්ට දුකක් කියන්නට අසන්නට නායකෙක් නායකත්වය දෙන්න කෙනෙක් මිනිසුන්ට නැති වේවි. ඔන්ලයින් නැවිත් බලු කෙඳිරිය දැම්ම එකෙක්වත් අන්න එදාට නෑ. තමන්ලා දියතැන්ලා අසවල් රජවරු කියපු එකෙක්වත් එදාට නෑ. අවසානයේ පිහිටට සැබෑ නායකෙක් නැති වෙනවා. එදටත් ඒ වෙලා අවසන්. නමුත් තාම නියම දැනිල්ල දැනෙන්න පටන් අරන්නේ ඒ දේවල් තියෙන ඉදිරියට. ඒවා ඉදිරි වෙලාවාපම හරියටම තේරේ. තාම හරියටම තේරෙන තැනට ආවේ නෑ. පාළු ගේක ඇස්වහ වදිනවට එල්ලපු පබේගෙන් වෙන සේවයක් මිනිසුන්ට අද ආණ්ඩුව කරන පල්හොරු රැලෙන් වෙන්නේ. දැනටත් ඒවා ඔප්පු වී අවසානයි මේ නුදුරු අනාගතයේදී අතිසේ භයානක තත්ත්වයට පත්වෙන්න නියමිතව තියෙනවා. දේශපාලනයේ රටේ ඛේදවාචකකින් ඛේදවාචකයකට ගමන් කරන බව මම දියසෙන් එපිසෝඩ් 34 වෙනි එපිසෝඩ් එකේ පූර්ව නිමිත්තෙන්ද පවසලා තිබෙනවා. අද මේ දේශපාලන ඛේදවාචකේ රටටම ඔප්පු වෙලා හමාරයි. තුන්වෙනි අසින් එපිසෝඩ් පෙළේද යම් වීඩියෝ වල පවසලා තියෙනවා. මේ උදා වෙන භයානක අනාගතය වෙනස් කරන්න ක්‍රමය කියා දෙන්න මම වර්ෂ කීපයක්ම බලාගෙන හිටියා. උත්සාහ කළා. මිනිසුන්ගේ තියෙන කාලකම්නිකමටයි පෞකාරකමටයි ඒවා ඇහුන්නේ නැහැ. මගේ වචන කාටවත් ප්‍රිය වුන්නේ නැහැ. වැල් බයිලකාරෝයි, නැති මෛත්‍රී කරුණා පෙන්වන මිනිසුයි, කයියෙන් නිමිච්චි මිනිසුයි, ක්‍රියාවෙන් අදමයන් වෙච්චි මිනිසුයි හොරුයි පස්සේ දෙව්වා. ආම මේ ෂෝ එක පටන් ගත්තා විතරයි මේ ලෑස්ති වෙනවා විතරයි. දවසින් දවස තේරේ ඉස්සරහට මම මොනවද මෙච්චර කාලයක් උඹලට බැන බැන කිව්වේ කියලා. මේ බැනුම ඇතුලේ තිබ්බ වචනවල අර්ථය, මේ බැනුම ඇතුලේ තිබ්බ වේදනාව මොකද්ද කියලා අනාගතයේ උඹලට තේරෙයි. හැබැයි එදාට මාත් නැහැ. රටම නන්නස්තර වෙමින් අවසාන ඉම දක්වා ගමන් කරමින් තිබෙනවා. රටම මේ සාපයට හේතු වුණු කාරණය මා විසින් එසෙන් එපිසෝඩ් ගණනාවකම නැවත නැවත කියලා තියෙනවා. ආයෙත් කියලා පළක් නැහැ. නුඹලාට උරුම ඔය උදාවෙමින් යන අනාගතේම තමයි. වෙනස් කර දෙන්න ක්‍රමයේ මාර්ගය කියා දෙන්න මිනිසුන් ගැන උඹලගේ සිත්වල ප්‍රියක් ඇති නොවනේ අන්නේ උඹලාගේ තියෙන කාලකන්ණිකම නිසාම තමයි. පෙරමා පැවසු සියලු කාරණා එක රැයකින් සිදුවන දේවල් නෙමේ. දවසින් දවස ක්‍රමයෙන් පැවසු සියල්ල උච්චතම අවස්ථාව දක්වා වර්ධනය වෙමින් පැතිරෙමින් තියෙන දේවල්. දැන් මෙය ආරම්භ වෙලා තියෙනවා. වර්ෂ ගණනාවක් පුරා පැතිර දිව යාවි අවසන් කරන ඉම හෙවත් අවසන් වන දිනය තීරණය වෙන විදිහ ජීවත් වෙන අනාගත පින්තුමත් මිනිතුන් අතේ තමා තියෙන්නේ. ඒවා මට දැන් කියන්න අවසි නෑ, කියන්න කැමතිත් නෑ මම. කරු මේ අවසාන කරගන්නා දිනය ලංකර ගත හැක්කේද පින්වන්ත මිනිතුන් අතම පමණයි. මේ தත්ත්වය
උරුම කරගත්තේ උඹලා විහිම් මයි කියලා අමතක් කරන්න එපා. එකට දියසෙන් කුමාරයෙක් පලිනෑ. මේ තමා එළඹෙන අනාගතය. ධනාත්මකව හිතන්න කියලා බොරු හීන මවලා මිනිසුන් මන්ද මානසික මිනිසුන් බවට පත් කරන්න මා කැමති නෑ. යථාර්ථය තත්වාකාරයෙන් පෙන්වා දීමයි මේ කරන්නේ. මන්ද මානසික ලෙඩ්ඩු කියන්න පුළුවන් ඍණාත්මක දේවල් සිතන්නට එපා කියලා. සත්‍ය ඍණාත්මක වුණත් ධනාත්මක වුණත් වෙනස් වෙන්නේ නෑ. සත්‍ය සත්‍යමයි. ඒකවත් අඩුමොහොම කියන ගොබ්බෙට තේරුම් ගන්ඩ තේරුම් කරලා දෙන්න බලාපල්ලා. මේ ගස් ගොබ්බෙන්ට කියලා දීපල්ලා. ලාවට හරි මොනවා හරි දෙයක් උඩ ඔළුවේ ඇනින්නේ නැත්නම් මම මේ කියන දේ තේරෙන්න ඕන. සත්‍ය යථා අවබෝධයෙන් තත්වාකාරයෙන් දැකලා වටහාගෙනයට මුහුණ දෙන්න අවශ්‍ය පසුබිම බ්‍රෑග්ග්‍රවුන්ඩ් එක හදාගනිලා. අද අර මන්ද බුද්ධිකයෝ කියන මන්ද බුද්ධික කතා අහලා තවත් උඹලා උඹලගේ ජීවිත අමාරුවේ දාගන්න එපා. ඒ නිසා දැනට පිළිගන්න පුළුවන් අය පිළිගන්න. අනික මුකුන්ලා පිළිගත්තත් නැතත් වෙන්න නියමිත නියතය වෙනස් වෙන්නෙත් නැ වෙනවාමයි. නියතයක් බවට මේවා පත් කරගත්තෙත් මිනිසුනි උඹලා විහිම්මයි නෑ. කියන්නට දසදහසක් ඇතත් උමක් කරන්නද අනාගතේ යන එන මන් නැති කාලෙක උඹලාට හැමෝට මා කියපු දේම හැම බැනිල්ලක්ම අගේ එදාට තේරෙයි. ඇ ගහලා බියෙන් තැතිගෙන අහස බලාගෙන අඩන්ඩ දවසක් උඹලාට උදා වුණේ නැති නිසා තාමත් මම මේ කියන දේවල් කාටවත් තේරිලා නෑ. හැබැයි මට මීට වඩා තේරුම් කරලා දෙන්න අවශ්‍යත් නෑ. උඹලාට උරුමය කරුමය නම් මා නිහඬ වෙනු මිස අන් වෙන කුමක් කරන්නද?